රනිල් විවස්ථාවේ තියෙන ඡන්දේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පළාත් පාලන ආයතනවල සභාව හදන්න ඕන. එහෙම නැතුව යන්න බෑ. ජාතික ජන බලවේග ලෑස්සි පාරට බැහැලා මේ ඡන්දේ දිනා ගැනීම සඳහා සටන ඉස්සරහට දියත් කරන්න. ඒ අතර කියන මොකද්ද? නේ නේ පළාත් පාලන ඡන්ද නෙමෙයි මේ ජනාධිපති ඡන්දයක් එන්න යනවා. මේ නාවල පිටිය නගර සභාවේ ඡන්දය තියන්නේ නැති මිනිහා ජනාධිපති ඡන්දයක් තියෙයි. ඔය හිතනවා. දැන් කට්ටියකට මොකද විවස්ථාව සංශෝධනය කරලා මේ නොවැම්බර් මාසේ 17 වෙනිදාට ගෝඨාභයගේ ජනාධිපති ධුරයට අවුරුදු 4ක් ගත වෙනවා. ඊට පස්සේ විවස්ථාව සංශෝධනය කරලා මාර්තු වල ජනාධිපති ඡන්දය තියනවලු. මතක තියාගන්න. එහෙම තියන්නේ නැහැ. මේ ශූරියව ප්‍රාදේශ සභාවේ ඡන්දය තියන්නේ නැති මෑන්. රටේ ජාතික මැතිවරණ තියන්නේ නැහැ. හැබැයි තියන්නේ නැති වුණාට මොන දහංගට ගැහුවත් ලබන අවුරුදු නොවැම්බර් මාසේ 17 වෙනිදාට ජනාධිපති ධුර ඉවරයි ආවේ. නැ නොවැම්බර් මාසේ 17 වෙනිදාට මාසයකට පෙර ඡන්දය තියන්න ඕන. ඒකට ඔක්තෝබර් 17ට කලින් ඡන්දය තියන්න. ඔක්තෝබර් 17ට කලින් සෙනසුරාදා දවසක ඡන්දය තියන්න ඕන. 15 සෙනසුරාදා, 8 සෙනසුරාදා, ඔක්තෝබර් 1 සෙනසුරාදා. හැබැයි අන්තිම සෙනසුරාදා දෙක වෙනකන් ඉන්නේ. එහෙනම් බොහෝ දුරට ජනාධිපති ඡන්දය තියෙන්න ඕන. ලබන අවුරුද්දේ ඔක්තෝබර් 1. ලබන අවුරුද්දේ ඔක්තෝබර් 1 ඡන්දය තියන්න නම් සැප්තැම්බර් මාසයේ මැතිවරණ ප්‍රචාරක වැඩ. අගෝස්තු මුල් සතියේ නාම යෝජන. මොන දහංගට ගෙවුවත් රනිල් මාස 14. ලබන අවුරුද්දේ අගෝස්තු මාසයේ මුල් සතිය වෙනකොට නාම යෝජනා කැඳවීමට සිද්ධ වෙනවා. අගෝස්තු මාසේ නාම යෝජනා කැඳවන බව දැනගත්තාම මේ ඉඳන් ඡන්දෙ මොකද කියන්නේ? ජනාධිපති ඡන්දෙ එහෙමනේ. ගුඩා කාලයක් කොච්චර දහංගට ගැව්වා. අපි ඒකටත් ලෑස්සි. ඊට මෙහා පොඩි ඡන්ද ලබා ගන්නත් ජාතික ජන බලවේගයේ සූදානම්. එනසෑ මැතිවරණ සිටියේ මකුලව. එයා හිතනවා ජේ.ආර්. ජයවර්ධන වගේ කියලා. එයා ජේ.ආර්. ඔය සෙල්ලම් ඔක්කොම දෙන්නේ කොහොමද? ජේ.ආර්.ට පාර්ලිමේන්තු 6න් 5 බලයක් හම්බුණා. එයා ජනාධිපති ඡන්ද තියලා දිනුවා. දිනලා තමයි මහා ඡන්දෙ නැති කරේ. හොඳේ 82 ජනාධිපතිවරණ තියලා ජනාධිපතිවරණ ජයග්‍රහණය කරලා තමයි මහා ඡන්ද නැති කරේ. ඉනපු විදිය වෙනම කතාවක්. හැබැයි 76 6න් 5 බලයක් 82 ජනාධිපති ඡන්දෙ දිනුවා. දිනලා මහා ඡන්ද නැති කරා. රනි පාර්ලිමේන්තුවට එන්න බැරි. එයාට පුළුවන් ද මේ ඡන්ද නැති කරන්න? එයාට ජේ.ආර්. ගේ පාරේ අඩි 10ක්වත් පිටිපස්සේ යන්න බෑ. මතකද බගල්? සෑහිතර ජේ.ආර්. වගේ ඡන්ද කල් දාන්න නෑ. එදා ජේ.ආර්. ශක්තිමත්, විපක්ෂ දුර්වලයි. අද රනිල් හොඳටම දුර්වලයි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය ප්‍රබල ලෙස ශක්තිමත්. ඒ නිසා රනිල් හිතනවා ඡන්ද කල් දාලා ඡන්ද නැති කරලා. ඔය කියන්නේ මොකද්ද? ජනතාවට මේ ඡන්ද ගැන විශ්වාසයක් තේනි. මමම ඉන්නම්. ඉම කියන්නේ කිව්වේ. එයා ඕකට ඔය හදන්නේ. හැබැයි ඒ සූත්‍ර වලට රනිල්ට කිසිත් මිඩ දෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය අපි ලෑස්ති. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් සටන් වදින ලෑස්ති. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.